नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से किन्तु पवसतो मिसृतं किन्तु मिसृतं सखा सखे गरे किं मिसृतं अन्तजातन्ते किं मिसृतं सम्परायिकं सन्तो पवसतो मिसृतं माता मिसृतं सखे गरे सहायो अन्तजातन्ते कोटि मिसृतं पुनः पुनः तयं कथानि पुण्यानि तं मिसृतं सम्बराय सन्ति। दरअसल लघु आंदोलन वहां से प्रधान है बिहारवासी महासंगरो नौसराई सदैवासवासनावंत पिंडकनी आज बाप मास सिल्वर सुधार के भी उनको हो दिन है मैं अच्छा बाला पुरुषवान में उदयस में शुरू करें धर्म देश नाव से धर्म साक्षात्कार सहभाग में बताई मैं विलाव पिंडकनी रेंग विलाव लेने धर्मेन पिलिबंधव तीन गटलु असाधन गणतायि एनिसा मे अत्तन्न तीन धर्म गटलु इदिरिपत् करन्नट पुलुवन् वाचिकव हो लिखितव इदिरिपत् करन्नट पुलुवन् ए प्रश्न वलट अपे शक्ति प्रमाणयेन पिलिबंधव देन्नट बलापोरोत्तु वेनवा। मले अपि मुलिम मे अत्तन्ट धन्यवाद सिटिनवा धर्म गटलु तीनवा नम् ई करुणु इदिरिपत् करन्नट वर्तमान कर्म सहित मुनिवर समहारे अपने
සමහර දැක්කා නැතිවෙට ඒක දර්ශනයෙන්ම බොහොම හිතවත්කම ඉන්නවා. ඒ වගේ ලක්ෂණ තියෙනවා. ඉතින් එළෙමියායක අපි ඉන්න එකට ඉන්නකොට අපි අපි යන්තික වරදක් සිදුවනවා කියන එකට අපට සිත්තවුලක් ඇති වෙනවා. එතකොට ඒකට ඒගෙන නේදකුත් නෙවෙයි. ඔව් ඒක අපි මේක දැන් කර්මයේ කියන එක වන්නේ සමාන්තර කරොත්. ඈ සමාන නොපිතා කරොත් මේක කුසලයක්වත් අකුසලයක්වත් වෙන්නේ නැහැ. අනිත්‍යයේ ඉත්‍යද වන්න පීඩාවට පස් කරන්න කියලා හිතාගෙන යමක් කරොත් කිව්වොත් තමයි ඒකෙන් තමයි අකුසලයක් වන්නේ. එහෙම නැතුව තමයි තා සත්භාවයන් කිසි කෙනෙකුට බැන්නත් ඒකෙන් අකුසලයක් වෙන්නේ නැහැ. ඇතැම්මිට දෙමාපියන් දැනෙච්ච අවවාද කරනවා. ඈ කුසලයේ පිළිතලා අවවාද කරන්න පුළුවන්. ඒ වරද වෙන කෙනෙක් වරදවා තේරුම් අරගෙන වුණාක් නෙවෙයි අපිට කරන්න යන්නේ. ඒ නිසා අපි කරන්නේ සත්භාවයෙන් නම් දැන් ධම්මපදයේ මුලින්ම තියෙනේ ලෝක. මනසාකේ මනසින් යම් කෙනෙක් පිළිසිදු මනසින් යමක් කරනවා නම් ඒ පිළිසිදු මනසින් කරන කර්ම විපාක කුසල කර්ම විපාක සමාධිය යහපත් විදිහට හේතු වෙනවා තමන් පිළිමස්ස සේවනයක් හා සමාන යනවා කියලා. නමුත් යම් කෙනෙක් නොචිතව මනසින් යමක් කරනවා නම් කියනවා නම් ඒ විපාක සමාන්ට අර ගුණාගේ කරේසන්ද කරත්තය වගේ තමාට දුක් විපාකයෙන් දෙමින් තමන් පිටවස් යනවායි කියලා. එනිසා තමාය සුළු කරද්දී තමන් අනිත් පැත්තේ කැතුරු කරද්දී අපේ ඉතිරිදී වෙන දේවල් වෙනවා. ඒක දැන් මේක අපෙන් ඉතල කරමු දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඒක කර්මයක් වාට පත් වුණාට ඒකින් අපාගත වෙන්න තරම් ගැටි විපාකයක් දෙනවා කියලා කියෙවෙන්නේ නැහැ. මොකද ඒකට හේතු ඊට වඩා බලවත් සුළු දාන අපි කරනවා. අපි කරන කර්මයන් හැම කර්මයක්ම විපාකයෙන් සැත්තට යනවා. බුදුහාමුදුරේ දේශනා කළා මාව මඤ්ඤේන පාපස්ස නමන්තං ආගමිච්ඡති කියලා. අකුසලය නරකතය කුඩාය කියලා අවමංකරන් එපා කියලා දේශනා කළා. ඒක බුදුහාමුදුරේ පැහැදිලිවම දේශනා කළා. නමුත් ඒකෙන් කියන්නේ හැම අකුසල කර්මයකින්ම අපට අපාගත වෙන්නට හේතු වෙනවා කියලා. මොකද අපි ඊට වඩා බලවත් කුසල තමයි විතර කරනවා. දැන් දහවල් කාලේ ආකාශයේ ග්‍රහතාරකා තියෙනවා. නමුත් ග්‍රහතාරක ආකාශයේ දහවල් කාලේ තිබුණට අපිට ඒවා පේන්නේ නැහැ. ඇයි පේන්නේ නැත්තේ? ඔය සූර්යාලෝකයේ වැඩි. සූර්යාලෝකයේ වැඩි නිසා අර සූර්යාගේ රශ්මිය සහ ආලෝකය නිසා දවල් කාලේ ආකාශයේ තියෙන ග්‍රහතාරක ආකාශය අපිට පේන්නේ නැහැ. නමුත් රාත්‍රී කාලයේ සූර්යාගේ ආලෝකයේ රශ්මිය අඩු වෙනකොට අර ග්‍රහතාරක ප්‍රකට වෙන්න ගන්නවා. අන්නේ වගේ තමයි අපේ කුසලයේ බලවත් නිසා දැන් අපේ සිතේ පැඟවිච්ච අතීතයේ කරපු අප්‍රමාණ අකුසල කර්ම ශක්තියෙන් කර්ම විපාකයන් ඇති ඉදිරියට විපාක දෙන්නේ. නමුත් අදාපින්නේ බලවත් කුසලයක නිසා ඒව යටපත් වෙන ස්වභාවයකින් ඉන්නේ. ඒ නිසා නුවණැතිය කරන්නේ මේ කර්ම ශක්තියෙන් මේ කුසල කර්ම ශක්තිය දුර වෙන කලින් ඊට වඩා බලවත් කුසල දහම් සමාක කරගන්න. ඒක තමයි නුවණැතිය කරන්නේ. දැන් ඔබත් මේ කරන්නේ වෙන දෙයක්. අනිත්‍යය තමයි ඒ තමන් ගැතින් වැරදක් අඩුපාඩු වල තිබුණත් ඒක නිතරම හිතන්නවද නැහැ. අන්නේ හිතීමෙන් තමයි ඒ කුඩා වූ කර්ම ශක්තිය මහා කුසලේ බඩපත් වෙන්නේ. ඒ නිසා ඒක එතනම නිරුතුණේ නමත කළා අනිත්‍යයි. ඒක මාතපත් වූක් වුණා නම් ඊට වඩා හොඳට යට සලකන්නේ නැහැ. ඒකමදට ඊට පස්සේ සලකුව ගැන හිතන්න. ඈ තමන් හොඳට කරුණාවෙන් මෛත්‍රියෙන් යට සලකුවා නම් ඒ සලකපු කාරණා ගැන හිතන්න. අර ආතපත් වීම ගැන හිතනවා නම් ඒකමදට කරලා උදාකරපු දෙයක් ගැන හිතන්න. එතකොට අරයාගේ සැරේමිට අමනාපයක් තියුණා නම් ඒකට නැති වෙනවා. බුදුහාමුදුර දේශනා කළේ ඒක දැන් වරක් ආලෝකයක් තා බුදුහාමුදුරන්ගෙන් ඇහුවා. හතන් මිත්‍රානේ ගන් ඇති කියලා. කොහොමද මිත්‍ර ජයග්‍රහණය කරන්නේ? මිත්‍ර දිනා ගන්න. ඒතකොට උන්ගේ හිත දිනා ගන්න කොහොමද කියලා ඇහුවා. බුදුහාමුදුර දේශනා කරනවා තදන් මිත්‍රානේ ගන් ඇති කියලා. දෙනක නැත්තා පරිත්‍යාගයේ සීලෙක නැත්තා මිත්‍රන් දිනනයි. අපි ඇසුරු කරද්දී අපේ තියෙන සීලාදී ගුණයට වඩා අපි ඇසුරු කරන අපේ මෙතෙමිත්තදාදීන් අපි ගැන හුඟක් බලන්නේ අපි කොච්චර පරිත්‍යාග සීලද කියලා. ඒ පරිත්‍යාග සීලයේ මාත තමයි බොහෝ දෙනෙක් අපට කැමති වෙන්නේ. අපි හුඟක් මතුරු නම් කිසි දෙයක් නොදෙනව නම් බඩු පාණ්ඩ සමාගි දේවල් බොහෝම රහසිගතව ගැඩිසි ආරක්ෂා කරනවා නම් අනිත් අය අපට කැමති නැහැ. දරුවා කැමති නැහැ. එනිසා නිතර අනිත් අයට තමන් සන්තක දේවල් දෙන්න පුළුවන් මට්ටමේ. එතකොට මුලින්ම අතුරු අඩු වෙනවා. මිතුර වැඩි වෙනවා. ඒ නිසා අනිත් අයට වෙන අනුපාඩුකම් වලින් එක දෙයක් තමයි ඒකෙන් ඒ අතපස්සෙන් අපිට නිදහස් වෙන එක කරුණක් තමයි අනිත් අයට අපි හිතා උදව් කරන්න ඕනේ. කුජේ බඩු මුට්ටු වලින් විතරක් නෙවෙයි. හොඳ වචන වලින් අපස්සය පෙච්චලට උපකාරයකින් ලෙඩකට ප්‍රතිකාරයකින් විවිධාකාරයෙන් අපිට අනිත් අයට උපකාර කරන්න පුළුවන්.
මේ උපකාරය දෙන එක හරි වටිනවා. අපි තනියම මේ ලෝකෙ ඉපදුනාට, අපි තනියම මේ ලෝකෙන් ගියාට, අපි ජීවත් වෙන පිරිසක් එක්ක. අනේ පිරිසත් එක්ක ඉඳි ඕනොන් අතර අනිවාර්ය සම්බන්ධතාවය, සහයෝගය, ගෞරවය හිතවත් භාවයක් අවශ්‍යයි. ඒ හිතවත් භාවයේ දිනු කරන එක ලක්ෂණයක් තමයි අනිත් පැයට සමාසන්ත ගතිය පුරව මට්ටමින් දෙන්න උදව් උපකාර කරන්න මෛත්‍රී සාගතයයට පිහිට වෙන්න. ඒකෙන් තමයි සතුටක් විඳින්න පුළුවන් බොහෝ විට අපි වෙන්නේ. අපි සුළු සුළු අඩු පාඩුවක් වහගෙනවා. ඇත්තෙන් මේ අතීත සිද්ධිය සම්පූර්ණ මෙතනම නිරුද්ධ වුණා. අපි ඒක දැන් මේ සිදුවෙච්ච දෙයක් වගේ අපි හිත හිත අපි මේක මේ හිතම හිතටම අපි මේ රැවටිලා. අපි මේ හිතෙන් දුන්නේ මෙච්චර වෙයි. ඒ නිසා ඒ සිදුවෙන්නේ අවස්ථාවෙදිම අපට ඕන පුළුවන් පුළුවන් රුවන්වැලි සෑරන සමා වන්දනා කරපු අවස්ථාව ගැන තීරණ කළේ. එතකොට සතුටක් එන්නේ. ඒ නිසා තමන්ගේ අතින් යන්නේ අඩුපාඩුවක් සිදුනාට ඒක දිගින් දිගට හිතන්න හොඳ නැහැ. ඒක අමතක කරලා දාලා වර්තමානයේ තමා වඩාත්ම කුසලයේ සිට පිටවා ගන්න ඕන. සාමාන්‍ය අපතල විතරක් නෙවෙයි දැන් බුදුහමෙන් කාල බලන අධ්‍යාත්මය. මහා කුසලයක් කරලා තමන්ගේ පියන් ඝාතනය කළා, අනතර කර්මයක් කළා. එමුදු කර්මයක් කරගෙන ආවම ඒක යටපත් කරගෙන බුදුහාඳුරු විශ්ින්ගේ අප්‍රමාණ පින්දහම් කළා. ඒ පින්දහම් කළා අනතර කර්ම විභාගයෙන් අනිවාර්යයෙන්ම නිරය ගන්න වෙන සිද වෙනවා. නමුත් එතුමාගේ බලවත් කුසලයේ නිසා ඒ නිරය ගාමි කාලය අඩු වුණා කියලා සඳහන් වෙනවා. එතුමා තාමත් නිරය දුක් විඳිනවා. කල්පයක් සාමාන්‍යයෙන් දුක් විඳිනවා අනතර කර්මයක් කරපු කෙනෙක්. නමුත් ඒ කාලය අඩු වෙනවා කියලා සඳහන් වෙන ධර්මයි. ඒ නිසා එතුමා ආරම්භක තීස විතරම නිදී නැහැ. බුදුහාඳුරෝ ස්වාමීන් වහන්සේලා අතුරු කරමින් තාමත් නිරයෙන් නිකම් කරා විතරක් නෙවෙයි. පරණ ධර්ම සංගයන සඳහා අනුකාජ අනුග්‍රහය දක්වලා ප්‍රීතියේ සාසනික කාර්යභාරය දුක් පිටුකලා අජාසතර ජීවනවා. එනිසා අපටත් මම හිතන්නේ අපිට ඒ විදිහට කටයුතු කරගන්න හොඳයි කියලා මම හිතනවා. සාමනන්ත හිමි. හරි වෙන දෙන්න වෙනත් ප්‍රශ්න තියෙනම් මේ අතට අහන්නටත් පුළුවන්. අද අපි මේ පිළිතුර විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා මිත්‍රත්වයේ පිළිබඳව. අපි ඒ බොහෝ දිනවලදී මේ අතට විවිධ මාතෘකා යටතේ කරුණු විස්තර කරනවා. ධර්ම සාකච්ඡාවේ දහම් පැනවලට අමතරව බුදුදහමේ යන විවිධ තේමා යටතේ ප්‍රධාන මාතෘකාවට විස්තර කරනවා. විස්තර කරගෙන ආවේ. අපි කියන කාර කිය පොහෙට මොකද විස්තර කරන්නේ? ඈ මතක නැන්නේ. කිය පොහෙට ඔක්කොම මෙහෙ තියලා ගිහිල්ලා වගේ. දැන් මේ පොහෙට මම කියන එක ළමන පොහෙට අහනවායි. ඒ නිසා හොඳට මතක තියාගන්න. මම හොඳට මතක තියාගන්නේ නැහැ දැන් ආපු කට්ටිය. හොඳට මතක මම මතකයි. මම නම් තමයි මහනව අහවලා කියන්නේ. ඈ හොඳට මතක තියාගෙන ඉන්නවා. ඇතුළ බෑ මේක කරන්නේ. මොනේ අද පිළිතුරේ අපි අද විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ මිත්‍රත්වයේ පිළිබඳව. මොකක් පිළිබඳවද? ඔව් මිතුරුකම පිළිබඳව. මේකට අදාළ සූත්‍රයක් තමයි අපි මාතෘකාවෙන් තෝරාගත්තේ මිත්‍ර සූත්‍රය. මොකක්ද සූත්‍රය? ඔව් මිත්‍ර සූත්‍රය. මිත්‍ර සූත්‍රය ඇතුළත් වන්නේ අනුත්තනිකායේ දේවතා සම්මුතිය. මොන පොතේද? සංයුත්තනිකායේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ එන සංයුත්තනිකාය කියන ග්‍රන්ථයේ දේවතා සංයුත්තේ ඇතිවන්නේ මිත්‍ර සූත්‍රය. මිත්‍ර නාමයෙන් සූත්‍ර කිහිපයක් ධර්මයේ සඳහන් වෙනවා. ඒ අතර අදාත සාකච්ඡා කරන සූත්‍රය ඇතුළත් වන්නේ සංයුත්තනිකායට. ඊළඟ එක්තරා දෙවිකෙනේ බුදුහාමුදුර වෙත ඇවිල්ලා එක්තරා ධාතාවකින් ප්‍රකෘතියක් ඇහුවා. මොකක්ද මේ අහන්නේ? කින්තු පවසතෝ මිත්තං කින්තු මිත්තං සකේ ගරේ කින්මිත්තං අත්තජාතන්තල් කින්මිත්තං සම්පරායිතං. මේ දෙවියන් බුදුහාමුදුරුවෝ ප්‍රශ්න හතරක් අහනවා. මොනවද අහන ප්‍රශ්න? පළවෙනි කාරණය තමයි නිවසෙන් බැහැර වෙච්ච කෙනාට කින්තු මිත්තං කවරෙක් නම් මිත්‍රයෙක්ද? ගෙදර ඉඳලා ගෙදරින් බැහැරව කියපු අවස්ථාවකදී යන්න පුතේ මිතුරා කවුද? ඒකයි පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නය කින්තු මිත්තං කකේ ගරේ සිය නිවසේදී තමාට මිතුරා කවුද?
නිවසේ විතරක් කවුද? ඊළඟට කින් මිස්සන් අත්ජාතස්ස යම් කිසි වැඩ කටයුත්තක් එළිමිට අවස්ථාවකදී සමාජ මිතුරා කවුද? ඊළඟට අහනවා කින් මිස්සන් සම්පරායික දිට්ඨධම්මික සම්පරායික කියලා කරුණ දෙකක් දහමේ විතර විස්තර වෙනවා. දිට්ඨධම්මික කියන්නේ මෙලොව වශයෙන්. සම්පරායික කියන්නේ මරණින් මත්තේ. සම්පරායිකං කින් මිස්සන් මරණින් මත්තේ සමන්ට ඉන්න මිතුරා කවුද? ඔන්න ප්‍රශ්න ටික. මුල් ප්‍රශ්නේ මොකද්ද? නිවසෙන් බැහැර වෙච්ච කෙනාට මිතුරා කවුද? සිය නිවසේ ජී මිතුරා කවුද? කිසියම් කටයුත්තක් එළමිච්ච අවස්ථාවකදී මිතුරා කවුද? මරණින් මත්තේ මිතුරා කවුද? එන ප්‍රශ්න හතර. බුදුහාමුදුරුව මේකට ගාථාවකින් උත්තර දෙනවා. ตันโตภวัตโตนิสสังมาตานิสสังสะเทกะเรสหายโยอันตะยาตันเตโพติมิสสังปุณังปุณังสายังคสานิปุญญานิ ธรรมเมตตังสังสังตรายังอัลเบียบุธฮาร์ดรังเนี่ยว่าเตียนิเวศิเนี่ยนิเวศิเนี่ยเบหรเวตอวัสถาวะกะดิคาวดิมิตรยาเกียรบุธฮาร์ดรังคีนาว่ายังที่เนี่ยเตียนิเวศิเนี่ยเบหรุนานังเบหรเวตเนี่ยนะสัสเสียเกลเอคานิมิสุโพเวตคารัตโตลิงกามังกีบ่มสารสะตุเอเกกะมัตตะเมยะเนี่ยธนวัตคามะแฮเดียะเต සමහර අය ගමෙන් යදෝ කරත්තවල සමහර අය අත්යන් යදෝ කරත්තවල සමහර අය ඇතුන් යදෝ විසාන කරත්තවල මේ වගේ කියලා තියෙනවා නිවසේ බැහැර වෙච්ච කෙනාට පිට ඉන්නකොට සමාජ මිතුරා තමයි සමායින්න ගැල කරත්තේ ඒ කරත්තේ තමයි ගමන යන්නේ අවශ්‍ය කරන දේවල් කරත්තේ තියෙන්නේ ඇතැම් විට දෙන්න තුන් දෙනෙක් යනවා නම් ගමන් පැය දෙකීම කරත්තේ යනවා එක්කෙනෙක් දෙන්නේ කේක නිදාගෙන යනවා අනිත් කෙනා අවදිල යනවා එහෙම මාරු වෙන මාරුවට යනවා ඇතැමිට සති ගණන් එක දිගට යනවා දැන් මුණත් ඉන්දියාවේ කෝච් කියන සති ගණන් ඒ වගේ කරත්තත් සිහිල තියෙනවා ඒ වගේ මේ කරත්තේ අමතර ගොඩකුත් අරන් යන්නේ ඇතැමිට ඒ සත්තු මාරු කරන්න මගදී ඉතින් බුදුහාමුදුරු දේශනා කරනවා සිය නිවසෙන් බැහැර වෙච්ච කෙනාට සමා යන කරත්තය මිත්‍රයා වෙනවා ඊළඟට දෙවිය ඇහුවා සිය නිවසේදී සමාන්ට මිතුරා කවුද කියලා. කේතු මිත්තන් සතේ ගරේ සිය නිවසේදී මිතුරා කවුද? බුදුහාමුදුර පිනතුයි කාම වැදගත් කාරණයක් මේ දේශනා කරනවා. කවුද සිය නිවසේදී මිතුරා? මාතා මිත්තන් සතේ ගරේ. මව තමයි සිය නිවසේදී සමාන්ට ඉන්න මිතුරා මිතුරිය. මෙන්න මේක පිනතුනි ඉතාමත් වැදගත් කාරණයක්. අවිවාහක කෙනෙකුට තමන්ගේ මේ නිවසේදී මිතුරා තමගේ අම්මා. විවාහ වෙච්ච අය හරියට තමන්ගේ නිවසේදී මිතුරා කවුද කියලා. ඒ අවස්ථාවේ බුදුහාම දේශනා කළා භාර්යාව පරමාර්ථකම තියෙන. භාර්යාව තමයි හොඳම මිතුරිය කියලා. ඒකට සාමියට ඉන්න හොඳම මිතුරිය භාර්යාව. භාර්යාවට ඉන්න හොඳම මිතුරා විවාහ වෙච්ච කෙනෙක් නම් තමයි සාමිය වෙන්නට ඕන. ඒක තමයි ධර්මයේ සඳහන් කරන කාරණය. එතකොට සිය නිවසේදී අම්මා තමයි ප්‍රධාන. අම්මා තාත්තා දෙන්නම හිටියට වඩාත්ම ප්‍රධාන වන්නේ අම්මා. දරුවන්ට උගත් සමීප අම්මා. දරුවන්ගේ දුක සැප වඩාත් බලන්නේ අම්මා. දරුවන්ගේ ප්‍රශ්න වැඩිපුරම හිතවත් ඇවිල්ලා කියන්නේ අම්මට. මෙන්න මේ අවස්ථාවේදී පින්නතුනේ සැබෑ මිතුරෙක් වෙන්න නම් අම්මා ඊට අදාළ ගුණධම් වලින් අම්මා යුක්ත වෙන්නට ඕන. දරුවන්ට නිතරම ආදර්ශවත් වෙන්නට ඕන. කතා කරන වචනේ ඇසෙන ආකාරය සිතන සිතිවිලි තමයි අසුරු කරන අය නිවසේ වැඩ කටයුතු කරන ආකාරය යම් යම් කටයුතු පරිසරව තියාගන්න එක මේ හැම දෙයක්ම පින්නතුනි කුඩා කාලේ විශේෂයෙන් මුල් අවුරුදු 5 කාලේදී පාත්‍රට බාර දෙන තුරු බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කුබ්බාචර්යාති උච්චරේ බ්‍රහ්මාති මාතා පිතරෝ කුබ්බාචර්යාති උච්චරේ මහා බ්‍රහ්මයා කියලා හඳුන්වපු බුදුහාමුදුරුවෝ දෙමව්පියන්ට හැඳින්නුවා
ඒ හඳ හඳුන්වලා ඊළඟට සඳහන් කරනවා පූර්වාචාරවරයන් තමයි තමයි දෙමාපියන් කියලා. ඒ නිසා පින්නතුනි දරුවන් ඉන දෙමාපියෝ ඉන්නවා නම් විශේෂයෙන් අම්මා දරුවන් ලැබුණට පස්සේ අතිශයින්ම ආදරස්වත් වෙන්න ඕන. අතීතයේ මොන වැරදි අඩුපාඩුකම් සිදු වුණත් දරුවන්ගේ නාමයෙන් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඒ සියලු අඩුපාඩුකම් සමන් නිවැරදි කරගන්නට ඕන. එහෙම නොවනින් ඒක හානිය තමයි දරුවන්ට විතරක් නෙවෙයි. දරුවන්ගේ ජීවිත අනාගතය අසාර්ථක වෙනා හේතුවෙන් තමයි මුළු ජීවිත කාලයම දුක් විඳිනවා. අපි දන්නවා දරුවෝ නිසා තමයි අම්මලාට මුරාකම සතුටවන්නේ. ඒ වගේමයි පිළිතුරු බැරි වෙලාවත් දරුවෝ නොමකට කියෝටි. ඒ දරුවෝ නිසාමයි අම්ම තාත්තා මුළු ජීවිත කාලයක් දුක් විඳින්නේ. ඒ නිසා අම්ම තාත්තට පුත්තිලක අවශ්‍යතාවය තියෙන පුළුවන්. ඒ මොනවත් වුණා දරුවාන් වෙනුවෙන් ඒවා කැප කළා ආදරස්වත්ව දෙකෙන් ජීවිත ගත කරන්න ඕන. අපේ අතීත මව්වරුන් තමන්ගේ කුසල දරුවෙක් ආපකාරී ඉඳන්ම දෙහැමිව ඉන්නවා. සිල් සමාදන් වෙනකොට ගැප්පර මාසමක් දෙවරක් සිල් සමාදන් වුණා කියලා සඳහන් කරනවා. ඒ තරම් ආදරසක් වුණා. ඒ විතරක් නෙවෙයි සමහර මව්වරු දරුවන් ළඟට කලින් ඇතැමිට කාලයක් පුද පූජා පවත් කරන ආගමක කටයුතු වල යෙදෙනවා. දරුවෝ ලබා ගැනීමට කටයුතු කර බවත් සඳහන් වෙනවා. ඇතැමිට පුණ්‍යවන්ත දෙවිවරු ප්‍රාර්ථනා පිළිතුණි සුගතියෙන් සුද වෙනකොට බලනවා තමයි ඉපදෙන්න ඕන කොයි තැනවලද කියලා. උඹක් පින්වත් අය තමන්ගේ දෙමෝපියන් තෝරගන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා ඒකට අවස්ථාවකදී පින්වත් දරුවෝ පින්වත් අම්මලා තාත්තලා තමයි තෝරගන්නේ. ඒ නිසා පින්තුනි දරුවා කුස පිළිස්සන ගැස්තර පස්සේ දැන් මේක අපිට වෙනස් කරන්න පුළුවන් අවස්ථාව සීමිතයි. ඊටත් කලින් ඉඳන්ම තමාගේ ගතිගුණ වලට අනුරූප දරුවන් තමයි බොහෝ විට සමාන ලැබෙන්නේ. ඒ නිසා තමා හොඳ ගුණහපත් සංගලිය යුක්ත කෙනෙක් නම් පින්තුනි සමාන සතුට වෙන්න පුළුවන් තමන්ට ඒ වගේ ගුණවත් දරුවන් ලැබෙනවා කියලා. දරුවා මෙලවට ලැබුණට පස්සේ පින්තුනි නිතරම දරුවා විශේෂයෙන් අම්මා කරන කියන දේ ගැන නිතරම අවධානය යොමු. අම්මා තාත්තා දෙන්න ගැන. ඒ නිසා මේ දෙන්නාගේ ආදර්ශය තමයි මුළු මහත් ජීවිතේ පුරාම දිවෙන්නේ. ඇතැමිට පසු කාලින වෙනස් මිතුරන් ඇතුළු කරලා වෙනත් අධ්‍යාපන ආයතන උසස් අධ්‍යාපන කරා ගිහින් අධ්‍යාපනය ලැබුණ අර මමගෙන් පියාගෙන් දුරුමු වෙච්ච සමහර ලක්ෂණ වෙනස් වෙන්නේ නැහැ. අම්මා තාත්තා දෙන උවත් සැදහවත් නම් කොයිතරම් විෂම පරිසරයකට ගියත් දරුවන් පසු කාලිනව වෙනස් වෙන්නේ නැහැ. සමාජ ශ්‍රද්ධාව නැති කරගන්නේ නැහැ. දරුවන්ට ඒක බලපානවා ජීවිතේට. කුඩා කාලේ දරුවෝ පිළිවෙලට වැඩ කරන්න පුරුදු වුණා නම් අම්මගෙන් ඒක තමයි ජීවිත කාලයට යනවා. අම්ම හොඳට සංවර තීරේ නම් දරුවෝ ඒ සංවර තීරේ ඇති කරගන්නවා. ඒ වගේම පිළිතුරු අනිත් පැත්ත. අම්මගේ ළඟ යම් තාක් දුරුලකම් ටිකක් තියෙනවා නම් අම්ම තාත්තා දෙන්නගේ ළඟ ඒ ටිකක් බොහෝ විට දරුවන්ට පිළිදන්නවා. දරුවෝ ඒක තමයි ඉගෙන ගන්න. ඒ අතරේ දැන් මේක හොඳට ශක්තියෙන් තියෙන දරුවෝ ඉන්නවා. අම්මල සාර්ථක කොච්චර සාර්ථකුණත් ඉතාම සාර්ථකත්වයෙන් දරුවනුත් අතර ඉන්නවා. ඒ වගේම දැමිට කලාතුරකින් අම්ම තාත්තා කොච්චර හොඳ වුණත් දරුවෝ නමකට යන අවස්ථා කලාතුරකින් තියෙනවා. නමුත් ඒක අඩුයි. වැඩිපුර ආරක්ෂණය තමයි වැඩිපුර හොඳ දෙමාපියන්ගේ දරුවෝ හොඳ දරුවන් එන්නේ. ඒ ඔක්කොම ලක්ෂණ ටිකේ දරුවන් දිහා දැක්කමත් ඒක පේනවා තමයි. එනිසා පින්නතුනි නිතර සමාජයේ දරුවන්ට ආදර දරුවන්ට විතරක් නෙවෙයි වැඩිහිටියන්ට පස්සේ දරුවන්ගේ දරුවෝ සමාජයේ බලාගෙන ඉන්නේ. ඇතැමිට නිවැරදිව කුඩා දරුවන්ට සමාජයේ අම්මට වඩා ජීවිතේට බලපෑම් කරන්නේ සමන්ගේ ආච්චි සීයා. එනිසා පින්නතුනි දරුවෝ දැන් ලොකු වුණා දැන් අපට ඕන විදිහට ඉන්න පුළුවන් කියන එක නෙවෙයි. සීයනම් යාල ජරා සාදුව කියලා බුදුහාමුදුරේ දේශනා කළා. මහලු වෙනකම්ම සිල්වත් ඉන්න කියලා. විශේෂයෙන් නිසි පිළිවන පංචශීලය හොඳින් රකින්න. වැඩිහිටියන්ගේ වැඩිහිටියන් දරුවන්ට පුවත් සැලකුව අය කියන දරුවෝ අනාගතයේ ඒ තරම සලකන්නේ නැහැ. දරුවෝ පින්නතුනි වැඩි ගැන සලකන්නේ වැඩිහිටියන්ගේ සිල්වත් සමානවා. හොඳ චරිතයේ කියන හොඳ සිල්වත් හිටියනම් ඒ තා ප්‍රමාණයට සමානව දරුවන් සලකනවා. ඒ නිසා පින්නතුනි සිල්වත් කෙනෙක් හරි වටින දෙයක්. සීලය තමයි දරුවන්ගේ විශ්වාසය තියෙන වෙන ප්‍රධානම හේතුව. අම්මා තාත්තා හෝ ආච්චිය සියා වැරදි චර්යාවන් අනු ඉන්නවා නම් දරුවන්ගේ හිතේ ලොකු කලකිරීමක් ලොකු අපසාදයක් ඇති වෙනවා. ඒ නිසා එහෙම නොවෙන්න තමා උඩට ආදර්ශ සම්පන්න ජීවිතයක් ගත කරන්න ඕන එක සමන්ට සැලසීමක්. විශේෂයෙන් තමා වයසට ගිහින් ඉලෙක්ෂන් වෙච්ච කාලෙක
සමාජානිත්‍යයෙන් සැලසී ලබන්නට ඒක හේතු වෙන කාරණයක් බවට පත් වෙනවා. ඒ නිසා මාතා මිත්තන් සැකේ ගරේ කියලා සඳහන් කරනවා මව තමයි සමාජ නිවසේ ඉන්න මිතුරා. ඒ වගේම පිටුපිට අපේ අම්මගෙන් තාත්තගෙන් අපි අඩුපාඩු සිදු වුණා දරුවන් හැටියට අපේ පැත්තෙන් වගකීමක් තියෙනවා අපට මේ සමස්ත ජීවිතෙම ලැබුණ දෙමව්පිය නිසා. අපේ මේ රුධිරය ඇතුළු මේ සමස්ත භෞතික ශරීරය යන දෙමව්පියන්ගේ දායකයක් මේ. අපේ කර්ම ශක්තියක් මේකට බලපාලා තියෙනවා. නමුත් සැලකිතු මෙහෙයක් මේ සඳහා කළේ අපේ දෙමව්පියා. ඒ නිසා දරුවන්ගේ පරිස්සමෙන් බලනකොට දෙමව්පියන්ගේ යම් දෙයක් අඩුපාඩු සිදු වුණා අපි උපරිම වශයෙන් ඒකට සලකන්නට ඕන. මොකද අපි අද මේ ජීවත් වන්නේ අපිට අධ්‍යාපනය ලැබුණේ අපිට පසු කාලේනම ඥාති මිත්‍රාදී මුණ ගැහුණේ ගිහි අනියකට මේ පිළිතොන්ද ස්වාමි පහරයා ලැබුණේ ඒ හැම දෙයක්ම පස්සේ කාලේ මුලින්ම අපිට හිටිය දෙන්න අපි රැකවරණ හිටිය අපි ආමතාත දෙන්න ඒ අතර විශේෂයෙන් අපි අම්මා ඒ නිසා ඒත්ගන්ගේ මොන අඩුපාඩු මං සිද්ධ වුණත් අපේ යුතුකමක් තියෙනවා ඒකට උපරිම හැටියට සලකන්න. මොකද ඒ හැම දෙයක්ම ජීවත් වෙන්නේ නැහැ. ඒ අපිට කලින් බොහෝ ජීවිතෙන් සමු ගන්නවා. එනිසා මේ සත්‍යයකදී තමන්ගේ දරුවන්ට ආදරයක් වෙන විදිහට තමන්ගේ වැඩිහිටියන් අපෙන් සලකන්නට අපි ඉතාම ඕනෑකමින් වැඩ කරන්න ඕනේ. එනිසා මේ කාරණේ වගේ අපි සලකා ගනිමු. ඊළඟ තුන්වෙනි කාරණේ ඇතුළත දේශනා කළා ඉන්මිත්තන් අත්දැකසස්ත්‍ර කියලා දෙවියා ප්‍රශ්න කළා. කිසියම් කටයුත්තක් කෙලෙමින් අවස්ථාවකදී තමාට මිතුරා කවුද කියලා. බුදුහාමුදුරේ දේශනා කරනවා සහායෝ අත්ජාතස්ස කිසියම් කටයුත්තක් කෙලෙමින් අවස්ථාවේදී සහායකයයි උදව් උපකාර කරන කෙනයි මිත්‍රයා බවට පත් වෙන්නේ. ඒ නිසා කටයුත්තක් එළඹෙ කලෙහි මිතුරා වන්නේ උපකාර කරන කෙනා සහාය වෙන කෙනා කියන්නේ. නැත්නම් අපේ මිතුරා අපට ඉන්න මිත්‍රයන් අපට උපකාර කරන ස්වාමි භාර්යාවන් හෝ වෙන්න පුළුවන් අම්මා තාත්තා වෙන්න පුළුවන් දරුවෝ වෙන්න පුළුවන් සමකාලීන මිතුරන් වෙන්න පුළුවන් ඒ වගේ කෙනා තමයි අපට ඒ අවස්ථාවේ මිතුරා වෙන්නේ. ඒ අවස්ථාවකට වෙනස් වෙනවා. ඊළඟ කාරණය තමයි මේ දෙවිය අහනවා ඉන්මිත්තන් සම්ප්‍රදායිකන් කියලා. මරණයෙන් මත්ති මිතුරා කවුද කියලා. මරණයෙන් මත්ති මිතුරා හැටියට බුදුහාමුදුරු දේශනා කරනවා සයසතාන පුඤ්ඤානි සම්මිත්තන් සම්ප්‍රදායිකන්. යම් කිසි කෙනෙක් තමන් ජීවත් වෙන කාලේ කරපු කර්ම ශක්තිය තියෙනවා නම් ඒ කර්ම ශක්තියෙන් අතගෙන පුණ්‍ය කර්මයක් තියෙනවා නම් ඒ පුණ්‍ය කර්මයන් තමයි සමාගි මිතුරා වෙන්නේ කියලා. අපිට ඉන්න සියලුම භෞතික මිතුරන් අපිත් එක්ක ජීවත් වෙන කාලේ උපකාර කළත් මරණය දක්වා උපකාර කරත් වැඩිමොත් ඒකත් අපිත් එක්ක සුසාන භූමිය කරා දෙසය විතරයි යන්නේ. සුසාන භූමිය පස්සේ අපි තනි වෙනවා. එතනින් අපිට යන්න තියෙන අපේ මිතුරත් එක්ක ඒ තමයි ඒ කවුද? ඒ තමයි අපි කරපු කර්ම ශක්තිය පුණ්‍ය කර්මය. ඒ නිසා මෙන්න මේ පුණ්‍ය කර්ම නැමැති මිතුරා බලවත් කරගන්නත් අපි ජීවත් වෙන කාලයේදී වනාතුනම් වෙන්නට ඕන. පින්නතුනි තුන්වෙනි කාරණේ දැන් දේශනා කළා අත්ජාතස්ස සහායෝ කියලා. කටිවොත්තක් දෙලදී පල්ලි නැවත නැවතත් පුනක් පුනම් මිත්තන් ඔත්සහායෝ නැවත නැවතත් මිතුරා සහායකයෙක් වෙනවායි කියලා සහායකයන් ඉදිරියක් වෙනවායි කියලා. මිත්‍රත්වයේ පිළිබඳව මිතුරුකම පිළිබඳව පින්නතුනි බුදුදහමේ නිතර කරුණු සඳහන් වෙනවා. මේ මිත්‍රත්වයේ කියන එක අපට දැන් මේක සාමාන්‍ය දිනදා කටයුතුලදී පිට වෙන ඇත් ඉන්නවා. ඒ වගේම අපේ සංස්කාරික ජීවිතයේ උපකාර කරන මිතුරුනොත් ඉන්නවා. එදිනදා ජීවිතයේදී මිතුරන් දිනා ගන්න කොහොමද කියන එක ගැන ධර්මයේ විවිධ අවස්ථාවල බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ අතර පින්නතුනි වඩාත්ම වැදගත් අපට උපදේශ රාශියක් දෙන ස්ථානයක් තියෙනවා. ඒ තමයි මූගපත්ත කියන ජාතකය. මූගපත්ත ජාතකය. මේ මූගපත්ත කියන ජාතකයේ ගාථා 10ක් සඳහන් වෙනවා. මේ ගාථා 10 ගෙනම අපේ එදිනදා ව්‍යවහාර කරන මහා පිළිස් පොතට ඇතුළත් කරලා තියෙනවා. ඒකෙ මිත්තානි පංස කියලා මාතෘකාව යටතේ මේ ගාථා ටික සඳහන් වෙනවා. ඒ සඳහන් කරනවා යෝ මිත්තානං නදුබති යම් කිසි කෙනෙක් මිතුරන්ට ද්‍රෝහි නොවෙනවා නම් ඔහු ආහාර පාන ආදී ලබනවායි කියලා. මිතුරන්ට එරෙහි නොවෙනවා නම් තමා ඇසුරු කරන අයට එරෙහි නොවී ඉන්නවා නම් ආහාර පාන ආදී ලබනවා. නිවසෙන් බැහැර වුණත් සමාජ සැලකිලි ලැබෙනවා.
බහුවණං උපජීවಂತಿ බොහෝ දිනෙක ඒ පුද්ගලයා සමග එකට ජීවත් වෙනවා කියලා. ඒ වගේම දෙවෙනි ධාර්මයේ සඳහන් කරනවා යම් යම් යන පදන් යාසේ නිගමේ රාජධානියෝ සම්පත්ත පූජිතෝ හෝති යෝමිස්ථානං ලැබුවති කියලා. යම් කෙනෙක් මිත්‍රයන් ද්‍රෝහී නොවනවා නම් යම් යම් ජනපදයකට යනවා නම් නිගමකට යනවා නම් ඒ හැමතැනදීම රාජධානියකට යනවා නම් සම්පත්ත පූජිතෝ හෝති හැමතැනෙදීම බුදුන ලබන පුද්ගලෙක් වාසත් වෙනවා. ඔන්න ඔද මිතුරන් අවංක මිතුරන් සමන් කියනවා නම් සමන්ගේ නිවසේ දිවිතරක් නෙවෙයි අසලස් ගමකට නියම් ගමකට රාජධානියකට හටකට ගියත් පින්නතුනේ සමන්තර මිතුරන් කියන යනකොටම පිළිගන්න පිස්සක් කියලා සමාගෙන ගන්න විශ්වාස කරන්න. මිත්‍යානි සංකවරදී මේ සඳහන් කරන්නේ අපි ඇතැමිට මේ ගාථා බොහෝ විට සජ්ජහනා කරනවා. සජ්ජහනයේ විතරක් සීමා වෙලා තියෙනවා. ඇතැමිට අර්ථ දන්නේ නැහැ. අර්ථ දැනගත්තත් අපි ඒව අපේ ජීවිත වල භාවිත කරන්නත් උනන්දුවක් දක්වන්නේ නැහැ. මේ නිසා සමස්ත බුදු දහම කියලා කියන්නේ සායක දහමක්. මේ දහම පිළිපදිනවත් එක්කම අපට දිට ධාමික වශයෙන් මෙලෝ වශයෙන් අපට මේ ආනිසංස ලබා ගන්න පුළුවන්. ඒ නිසා මේක අකාලික දහමක්. මේක රැකලා හුඟක් කල් ගිහිල්ලා ආනිසංස ලැබෙන දහමක් නෙවෙයි. යම් කිසි කෙනෙක් යම් කිසි මොහොතක මේ දහමට බැසගත්තා නම් ඒ බැසගත්ත මොහොතේ පටන්ම මේ ආනිසංස දැක ගන්න පුළුවන්. ඉරන් ගාථාවේ සඳහන් කරනවා නාස්ත චෝරා පසහන්ති නාති මහේති කට්ටියෝ සබ්බේ අනිත්‍යේ තරපි යෝමිත්තානන් ලැබුවති කියලා. යම් කෙනෙක් මිතුරන්ට ද්‍රෝහී නොවනවා නම් මිතුරන්ට හතුරුකම් නොකරනවා නම් එවැනි කෙනා පින්තුනේ නාස්ත චෝරා පසහන්ති තොරුන්ටෝ මේ පුද්ගලයා මැඩ පවස්සන්න බැරි වෙනවා. නාති මහේති කට්ටියෝ ශාස්ත්‍රියන්ට රජවරුන්ට මේ පුද්ගලයා මැඩ පවස්සන්න බැරි කෙනෙක් බවට පත් වෙනවා. සතුරු බලයෙන්වත් රාජ්‍ය බලයෙන්වත් මැඩ පවස්සන්න බැරි විදිහේ ලොකු ආශ්‍රහත්මක ශක්තියක් ගොඩනැගෙනවා. අවංකව මිත්‍රත්වයෙන් මෛත්‍රී සාගත අනිත්‍ය සමග ඉන්න කෙනා. සංකේය මිත්‍රේ සියලු මිත්‍රයන් සියලු අමිත්‍රයන් මොහු ඉක්මවන. ඇතැමිට තමන් එක එකට හතුරන් ඉන්න පුළුවන්. නමුත් මේ හතුරන් මැදේ මොහු තමන්ගේ ජයග්‍රහණයේ ඉලක්ක කරා ළඟා වෙනවා. හතරවෙනි ගාථාවේ සඳහන් කරනවා අක්කොත්තම සතරන් හේති සභාය පටනන්දිතෝ ඥාතිනං උත්තමෝ හෝති යෝමිස්ථානන්න දූපදී කියලා. අප්පුද්දෝ සගරං හේති. අප්පුද්දෝ කියන්නේ ක්‍රෝධ නොවි සගරං හේති සමන්ගේ ගෙදරට එනවා. බොහෝ විට සමහර අය සිය නිවසෙන් පිට වෙලා නැවත නිවසට එනකොට බොහොම අමනාපෙන් එන්නේ. ඇතැම් විට හමු වෙච්ච අයත් එක්ක ඇති වෙච්ච අමිරි අද්දැකීම් ගෙදර අයත් එක්ක රණ්ඩු වෙන බලන්නේ මගේ ගෙදරට එන්නේ. නමුත් මේ මිත්‍රත්වයේ මොදල දිනු කරපු කෙනා පිළිබඳ මේ සමාජයේ දිවස්ස දෙන්නේ මෛත්‍රී සාගත සිනාම සමුහින් නැවත ගෙදරට එන්නේ. මේකත් මිතුරන්ට ද්‍රෝහී නොකිරීමේ ඥාන සංකේතයක්. සභාය පටනන්දිතෝ සභාවන් වලදී මොහු සම්භාවනාවට පාත්‍ර වෙනවා. මොහුගේ ගුණ ගායනා කරනවා. ඥාතී නමුත්ත මොහෝති ඥාතීන්ට උතුම් කෙනෙක් බවට පත් වෙනවා. සමහර ඇතැම් විට ලෝකයේ අනිත්‍යයෙන් හිතනා ගන්න තමයි ඥාතීන් හිතනා ගන්න අමාරුයි. නමුත් මිත්‍රයන්ට දෝහි නොවන කෙනා අකින්න තුනි තමන්ගේ ඥාතීන්ගේ සුභස් හිතනා ගන්න. මේකත් හොඳ ලක්ෂණයක්. ඥාතීන්ගේ පිළිතුරු වැරදි අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. වැරදි වැඩ කරන දුස්ත්‍රිත් කරන ඥාතීන්ගේ සමගි සමීප ඥාතීන් වෙන්න පුළුවන්. නමුත් ඒ අයවත් පිළිතුරු හතුරු කරගන්න හොඳ නැහැ. ඒයි හැම දිනාටම ඊටවත් අපි පුළුවන් මට්ටමින් උපකාරයක් කරන්න ඕනේ අයට. කරුණාය මෛත්‍රී. සක්කත්වා සක්කතෝ හෝති ගරු හෝති සදාරවෝ වන්න කිසි බසෝ හෝති යෝමිස්ථානන්න දූපති. සක්කත්වා සක්කතෝ හෝති ඔහු අනිත්‍යට සත්කාර කරනවා. සත්කාර කළ සමනුත් සත්කාර ලබන කෙනෙක් බවට පත් වෙනවා. ගරු හෝති සදාරවෝ අන්නයට ගරු කරනවා. අන්නයට ගරු කළ සමත් ගරුකෝම ලබන කෙනෙක් බවට පත් වෙනවා. වන්න කිසි බතෝ හෝති ඔහුගේ කීර්තිය පැතිරියනවා. බොහෝ විට පින්නත ඥාති අපි අනිත්‍යයට සත්කාර නොකර අපි සත්කාර බලාපොරොත්තු වෙනවා. අපි අනිත්‍යයට පුද පූජා නොකර ගරු බුහුමන් නොකර අපි බලාපොරොත්තු වෙනවා. ඒක ඉෂ්ට වෙන්නේ නැහැ.
එනිසා මුලින්ම අපි අනිත් කෙනාට උදව් කරලා තියෙන්න ඕන. සමහර අය hina වෙනවා තනින් කෙනා hina වෙනකම් බලාගෙන ඉන්න. එතකොට දෙන්නම hina වෙන්නේ. සමහර අනිත් කෙනා මොනවද දුන්නොත් තමයි දෙන්නේ. නැත්තම් දෙන්නේ නැහැ සමහර. දැන් අලුත් අවුරුදු වලදී එහෙම අනිත් කෙනෙක් එනකම් ඉන්නවා හැමිට. වෙනත් කෙනෙක් එනවලු කියලා බලලා ඒ genaපු දෙයට අනුව තමයි සමහර අය යන්නේ. එහෙම නෙවෙයි තමයි ඉස්සෙල්ලියට උදව් කරන්න ඕන. තමයි ඉස්සෙල්ල යන්න ඕන. ඉස්සෙල්ල ආවට පස්සේ යන්නේ කීයොත් ඇතැම් විට එක්කෙනෙක්වත් කියලා යන්න වෙන්නේ එහෙම. එනිසා අපි අනිත් දෙයක් අනිත් දෙයක් බලාපොරොත්තු වෙනවා නම් ඒ දේ පින්නතුන අපි අනිත් පැයට මුලින් කරලා ඉන්න ඕන. යම් කෙනෙකුට ගරු කරනකොට ඒ ගෞරවය ලබන කෙනාට වඩා පින්නතුනි. ඒ ගරු කරන කෙනා මේ ගුණය තමයි ඉස්මතු වන්නේ. අපි යම් කෙනෙකුට වඳිනවා නම් කෙනෙකුට හිතනකොට මේ වැඳුම් ලබන කෙනා ගෞරවයට පාත්‍රුනේ කියලා. ඔහොත් ගෞරවයට පාත්‍රරන තමයි. නමුත් ඊට වඩා පින්නතුනි ගුණය ඉස්මතු වන්නේ ඒ වඳින කෙනායි. ඔහුගේ නිහතමානී කවිස්මතු වන්නේ. ඒ නිසා කෙනෙකුට ගරු කළ යුත්තන්ට වැඩිහිටියන්ට දෙමව්පියන්ට ගරු කිරීම වැඳීම කිසි විදිහක හිතන්නේ පා තමයි මදි කුසිකමක් කියලා. ඒක තමයි ගෞරවයේ ස්මතුවෙන ස්ථානය. ඒ නිසාමනේ බුදුහාමර දේශනා කළේ අභිවාදන සීලස්ස නිස්සං වර්ධා පචායිනෝ සක්කාරෝ ධම්මා වඩ්ඩං සියායවනෝ සුඛං බලං කියන. නිතර අභිවාදනය කරන පිළිවත් ගුණවන්ත අභිවාදනය කරන ඇයට ආයු වර්ණ සැප බල කියන කරුණු හතරක් තමයි ලැබෙනවා කියලා. මේ ගාථාද කිව්වට ගාථාවට විතරක් අපි සීමා කළා තියෙනවා. එනිසා පින්නතුනි තමන්ට ආනිසංස ලැබෙන පින්කම් රසක් කරගන්න පුළුවන් විදිය වටා පිටාවක් තමන්ට සකස් වෙලා තියෙන අවස්ථාවක් මේක. එනිසා ධර්මඥානය ඇති කරගෙන නිහතමානීකම ඇති කරගෙන අවංකකම ඇති කරගෙන තමා සසරින් ගෙන ආපු මේ ගුණධම් ටික මේ අවස්ථාවේදී තව මොහොතකින් හරි එකකින් දෙකකින් හරි වැඩි කරගන්න උනන්දු වෙන්න ඕන. ඊළඟ දේශනා කරන බුදුහාමුදුරෝ පූජකෝ ලබති පූජං වන්දකෝ පටි වන්දනං යසෝ කිත්තිංච පප්පෝති යෝමිත්තානන්න දූපති. පූජකෝ ලබතේ පූජං යක්ෂි කෙනෙක් හරියට පූජා කරනවා නම් ඒ පූජා කරන කෙනත් පූජා ලබන කෙනෙක් බවට පත් වෙනවා. වන්දකෝ පටි වන්දනං අනිත් කෙනාට වඳිනවා නම් ඒ වගේම තවත් අයගෙන් සමාවැදුන් ලබන කෙනෙක් බවට පත් වෙනවා. යසෝ කිත්තිංච පප්පෝති යසස කීර්තිය දසදෙස සැතිරිල යනවා. හොඳ කෙනෙක් කියලා. පින්නතුනි අපට ධනයෙන් යම් කෙනෙක් ජයග්‍රහණය කරන්න පුළුවන්. ඇතැම් විට සමාජයේ ශක්තියෙන් අනිත් කෙනෙක් යටපත් කළ ජයග්‍රහණය කරන්න පුළුවන්. නමුත් ඒ සියලට වඩා වටින පින්නතුනි ගුණයෙන් අනිත් අය ජයග්‍රහණය කරන එක. අපේ ළඟ තියෙන ගුණවත් සමින් අනිත් අයගේ සිත් දිනා ගන්නට ඕන. එක්සත් ගුණවත්යට බොහෝ දෙනෙක් කැමති. හොඳ ලක්ෂණ තියෙන කරුණාමෛත්‍රිය තියෙන අනිත් අයට උපකාර කරන අයට ඇසුරු කරන අනිත් අය කැමති. දැන් අපට උනත් බලන්න මිතුන් පින්නතුනි අපි ඉගෙන ගන්න කාලේ හෝ වේවා නැත්නම් ඊට පස්සේ කාලේ කොහොම වේවා අපේ මිතුරන් අපි සිහි කරනකොට හොඳ ගති ගුණ තියෙන අය ගැන හිතනකොට අපිට කොච්චර සතුටද නේ. හොඳට අනේ කර උදව් උපකාර කරන කරුණා මෛත්‍රිය තියෙන වැඩි දෙන සලකන හොඳට පිළිවෙලට ඉන්න ඒ වගේ මිතුරෙක් ගැන අපි හිතනකොට අපේ හිතේ ඒ වෙලාවේ හටගන්න ලොකු ප්‍රසාදයක්. අනේ ප්‍රසාදය පින්නතුනි අපිත් කල්පනා කරනකොට අපි අනිත්‍ය වෙනුවෙන්ගේ ප්‍රසාදය ඇති කරගන්නට ඕන. එනිසා අපි ඒ වගේ ප්‍රසාදයක් අනිත්‍ය කෙරෙහි ඇති කරගන්න කැමති නම් අනිත්‍යයක් කැමති අපි ළඟ හොඳ ගතිගුණ තියෙනවා නම් එනිසා මිතුරන් ජයග්‍රහණය කරන නම් තමා ධනවත් වුණාට රූපෙන් ලස්සන වුණාට උගත් සංකීර්ණට විතරක් මිතුරන් ජයග්‍රහණය කරන්න බෑ. ඒ සඳහා මෙන්න මේ ගුණධම් තමයි ළඟ තියාගන්න ඕන. අග්ගයාසා පජ්ජලති දේවතාව විරෝචති සිරියා අදහිතෝ හෝති යෝ මිස්ථානන්න දූපති. අත්යතා පච්චරති හරියට ගින්න වගේ ඉන්දර ලස්සනට පවනවා. අන්නේ වගේ තමයි පින්නතුනි මිතුරන්ට ද්‍රෝහි නොවන කෙනා මිතුරන් අධ්‍යන්ත පවනන කෙනෙක් බවට පත් වෙනවා. ගිනි සිටුවක් වගේ පවනන කෙනෙක් බවට පත් වෙනවා. දේවතාව විරෝචති දෙවියෙක් වගේ පවනන පුද්ගලෙක් බවට පත් වෙනවා. සිරියා අදහිතෝ හෝති සමාධි ප්‍රියාව ශ්‍රීමත් භාවය අහිමි වෙන්නේ තමන්ට. සෞභාග්‍ය ශ්‍රීමත් භාවය කියන එක තමන්ගේ ළඟ සෙවණැල්ලක් හා සමානව තමයි ඉන්නවා. පින්නතුනි අපේ හිතේ අන්තිම මට්ටමකට ගුණධර්ම ඉන්ද්‍රිය වෙනකොට ඊට සමගාමී රක්මියක්
අපේ මේ ශරීරය වටහා භ්‍රමණය වෙනවා කියලා දැන් විද්‍යාවන් පිළිගන්න තියෙනවා. ඒ නිසා තමයි නිතරම කරුණා මෛත්‍රී ආදී ගුණධම් පතුරමින් ඉන්නවනම් මේ ශක්තිය පින්නති නැහැට දැනෙනවා මේක. අන්න ඒ ශක්තියේ ලොකු බලයක් තියෙනවා තමයි අනිත්‍යව ජයග්‍රහණය කරන්න. අනිත්‍ය නිසිනා ගන්න. ඒ විතරක් නෙමෙයි අනිත්‍යට පිහිට වෙන්න. මෙන්න මේ ශක්තිය දිනකල තමයි සමහර ලෙඩ සුවපත් කරන්නේ. සමහර විවිධ විදිහේ ශක්තියෙන් පෙන්වන්නේ මෙන්න මේ ශක්තිය දිනකල. එනිසා යමෙක් පිටරණ ද්‍රෝහි නොවනවා නම් ඔහු කිනි සිලුවක් වගේ බබලන කෙනෙක් බවට පත් වෙනවා. දෙවියන් වගේ බබලන අය බවට පත් වෙනවා. ඒ වගේම ස්ත්‍රියාව සෝභාවන් භාවයේ සමාජ අහිමි වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ගාවෝ සස්ස පජායන්ති එත්තේ වුත්තං විරෝවති පුත්තානං පරමස්නාති යෝමිස්ථානං නදූපති. ගාවෝ සස්ස පජායන්ති ගවපාල න්‍යාය කරන කෙනෙක් නම් මේ මිතුරු භාවයේ තියෙන්නේ. ඔහු මිතුරන්ට ද්‍රෝහී නොවෙනවා නම් මේ ගව සම්පත ඉක්මනින්ම වර්ධනය වෙනවා කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා කෙත්තේ උත්තං විරෝවති සමා කුඹුරු වාදී වකුරනවා නම් ගොවිතං ආදී කරනවා නම් මේ ගුණධම් කියන කෙනාගේ මගාවනුත් දීන වෙනවා කියලා සඳහන් කරනවා. පුත්තානං පලමස්නාති ඒ විතරක් නෙවෙයි පින්නතුනි දරුවන් ලැබෙනවා කියලා සඳහන් කරනවා. දරුවන් නොලබන හේතුවක් තමයි අනිත් දරුවන්ට තැමිට සසරේදී අපි මේ මෛත්‍රී දීම නොකිරීම. ඇතැමිට දරුවෝ ඉන්න ඇට අපි යම් යම් විදිහ අඩුපාඩුකම් අපේ වෙලා තියෙන අවස්ථාවලදී ඇතැමිට දරුවන් බලාපොරොත්තු ඉන්න ඇට දරුවන් නොලැබෙන අවස්ථා තියෙනවා. ඒ නිසා පින්නතුනි දරුවන් කියන්නේ අපේ සම්පතක්. ඒ සම්පත ලබන්නට හේතුවක් තමයි තම අනිත්‍යයට ද්‍රෝහී නොකිරීම, මිත්‍රත්වයේ දිනු කිරීම. මේකත් වැදගත් කාරණයක්. දරිතෝ පබ්බතාතෝවා රුක්ඛාතෝ පතිතෝ නරෝ සුතෝ පතිත්තං ලබති යෝ මිත්‍රාණං නදූපති. මේ මිතුරන්ට විතර සලකන මෛත්‍රී සාගත විතර ඉන්න කෙනා පිළිතුනි අන්තකින් පර්වතයකින් ගුහාවකින් පහලට වැටුණත් මේ පුද්ගලයා හානියක් වන්නේ නැහැ. සුතෝ පතිත්තං ලබති ප්‍රතිස්ථාවක් ලබනවා. ඔහුට ඒ අවස්ථාවේදී සැකවරණයක් තියෙනවා. ලොකු හානියක් වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. බලන් දෙන්න කොයිතරම් අනිසස්සයි දේවල්ද මේ. විරෝල්ත මූල සංසානං නිග්‍රෝධ මිව මානසෝ අමිස්සාන පසහන්ති යෝමිස්සානන්න දූපති. විරෝල්ත මූල සංසානං ඉතාමත් හැසිරුණු මුල් ඇති මහා අතුපතර ඇති නිග්‍රෝධං කිව. නිග්‍රෝධ කියන්නේ නුගගසට. මහා නුගගස මාන්තෝ නපසාන්ති සුලගෙන් නොකර වෙනවා වගේ සුලගෙන් හෙලිය නොහෙක් සාතේ මේ පුද්ගලයා මෛත්‍රී සාගතව මිතුරන් දෙනමින් ඉන්නවා නම් ඔහු අර මහා නුගරුකක් වගේ මහා නුගරුකක් ඉතිදාක තුලමට වැටෙන්නේ නැහැ. ඇතැමිට අත්තක් කියලා හැදින්න පුළුවන් නමුත් ගහම පෙරෙන්නේ නැහැ සිවිට ගන්න. අන්නේ වගේ පින්නතුනි ගුණ දහමේ පෝෂණය වෙලා ඉන්න කෙනා බාහිර සතුරුන් රැසක් මැදේ වුණත් නොතෙලි ඉන්නට නොවේටි ඉන්නට පුළුවන් විදිහේ ශක්තියක් තමයි ඇති වෙනවා සමහර වෙන මේ ගුණ දහම් වලින්. අමිත්‍යාන පසාන්ති අමිත්‍යයන්ට සතුරුන්ට සමාන මැඩ පවස්සන බැරි කෙනෙක් බවට පත් වෙනවා. යෝ අමිත්‍යානන් නදූපති යම් කෙනෙක් මිතුරන්ට ද්‍රෝහී නොවෙනවා නම් ඔන්න පින්නතුනි එතකොට සමා මිතුරන ද්‍රෝහි වෙනවා නම් තමයි මේ අනිසංසතික මොහොත ලැබෙන්නේ. ධර්මයේ කිව්වහම පිළිතුරු බොහෝ දෙනා හිතන්නේ ධර්ම යාලසන් ඉන්නේ මරණින් මත්තේ කියලා. නමුත් පිළිතුරු බලන්න තිත්තදා මේක වශයෙන් මෙලොව වශයෙන් කොයිතරම් අනිසංස සැලසෙන ධමද්ද අපේ ශාස්ත්‍ර බුදුහාමුදුර ප්‍රදේශනා කළේ. ඒ නිසා මේ ගුණධම් තමයි ජීවිතේට භාවිත කරන්න. මේක පොයට සිල්ගත් දවසට විතරක් කරන්න වැඩක් නෙවෙයි. මුළු මාසයේ පුරාම මුළු අවුරුද්ද පුරාම මුළු සමස්ත ජීවිතයේ පුරාම අපි සමන පියවරක් පාසම මේ ගුණධම් එක්ක අපි එකට ඉන්නට ඕන. එහෙම කටයුතු කළොත් තමයි පිළිතුරු මේ සමාරකින ධර්මයේ අනිසංස සමන්ට තියෙන්නේ. එනිසා වඩවඩාත්ම සමාධි ළඟ වෙන්නේ මිත්‍යාක් පිටින් මේ තුන ගුණධම් දිනු කරන්න. මේ සඳහන් කළේ පිළිතුරු සාමාන්‍ය අපට එදිනෙදා ප්‍රයෝජනට හේතු වන මිතුරන් ගැන මේ කිව්වේ. නමුත් ඊට අස්සරා මිතුරෙක් ගැන ධර්මයේ සඳහන් වෙනවා කල්යාණ මිතුරෙක් ගැන.
කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ පිළිපුණි නිකන් කෙනෙක් නෙවෙයි. අපට සාමාන්‍ය මිතුරන් ගත්තොතින් අපට ඉතලම මිතුරන් දෙන්න තමයි අපි අමසාත දෙන්න ජීවිතේ. ඒ වගේම ගුරුවරු අපේ හිත මිතුරන්. නමුත් මේ දෙමව්පියන්ටවත් කරන්න බැරි යහපතක් අපට කරනවා කල්යාණ මිත්‍රයා. කල්යාණ මිත්‍රය කියන්නේ කවුද? ශ්‍රද්ධාව නැති අප කෙරෙහි ශ්‍රද්ධාව පිළිදුවන යම් කිසි කෙනෙක්. ධර්මඥානෙ නැති අප කෙරෙහි යම් කිසි කෙනෙක් ධර්මඥානය ඇති කරනවා නම් දුක පිළිබඳව චතුරාර්ය සත්‍ය පිළිබඳව නියම අවබෝධයක් නැති අප කෙරෙහි චතුරාර්ය සත්‍ය පිළිබඳව කරුණු පැහැදිලි කළ දෙනවා නම් අන්න එවැනි කෙනා පිනතුනි තමන්ගේ දෙමව්පියන්ට ප්‍රණාම වදිනා මිත්‍රේ. ඔහුට කියනවා කල්යාණ මිත්‍රයා කියලා. වරක් ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරන ස්වාමිනීමට කාරණයක් වැටහෙනවා. බුදුහාමුදුරුවෝ මොකද කාරණය? ස්වාමිනී මේ ශාසන බ්‍රහ්මචාරියාවෙන් භාග්‍යවත් රඳා පවතින්නේ කල්යාණ මිත්‍රත්වයේ මත නේද කියලා මට වැටහෙනවා කියලා. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මා හේවන් ආනන්ද මා හේවන් ආනන්ද සකල මේ විදම් බ්‍රහ්මචාරියන් යදිදන් කල්යාණ මිත්‍රතා කල්යාණ සහායතා කියලා. ආනන්ද එහෙම කියන්නේපා. මේ ශාසන බ්‍රහ්මචාරියන් වායයක් නෙවෙයි මුළු මහත් ශාසන බ්‍රහ්මචාරියාව රඳා පවතින්නේ කල්යාණ මිත්‍රාස්ත්‍රය මත කියලා. ඒ නිසා අපි පින්තුනි ශ්‍රද්ධාව නැති අපේ දෙමව්පියන්ට දූ දරුවන්ට ඥාතිට ශ්‍රද්ධා පිළිවන්නට ඕන. දුක ගැන අවබෝධයක් නැති අපේ අසල්වැසියන්ට ඥාති මිත්‍රාදීන්ට දුක ගැන අවබෝධයක් ලබා දෙන්නට ඕන. අපේ මිතුරන්ට විතරක් නෙවෙයි අපේ හතුරන්ට සතිය අවබෝධය ලබා දෙන්නත් පින්තුනි. ඒ නිසා තමයි අශෝක රජතුමා සෙල්ලිදුවල පිළිදෙව්වේ මගේ සතුරෝ ධර්මය අසත්වා මගේ සතුරෝ ධර්මය හැසිරෙත්වා කියලා. ඒ තරම් මෛත්‍රී සාගත කරුණා සාගත චේතනාවකින් තමයි ජැහැමි රජවරු ක්‍රියා කළේ. මොකද පින්තුනි හතුරේ පුව ධර්මය හැසිරෙනවා නම් ඒ හතුරා කර සමාගය ළඟ තියෙන දුර්ගුණ අඩු කරගෙන ඔහු ගුණවත් කෙනෙක් බවට පත් වෙනවා. එනිසා කල්යාණ මිත්‍රයාගේ වටිනාකම බුදුහාමුදුරුවෝ නිතරම වර්ණනා කළා. අනිත් එක පින්තුනේ වර්තමානයේ අපට කල්යාණ මිත්‍රයන් හොයා ගැනීම අමාරුයි. ඒ නිසා අපි කළ යුතු ප්‍රධාන දේ තමයි අපි අනිත් පැයට කල්යාණ මිත්‍රයෙක් වෙන්න ඕන. ඒක තමයි වර්තමානයේ අපට කරන්න පුළුවන් ලොකුම දේ. බොහෝ දෙනා පින්තුනේ සමාන කල්යාණ මිත්‍රව නැහැ කියලා ඇතැම් විට සමාජයේ දොස් කියනවා. නමුත් පින්වතුනි සමාන නුවණැති කෙනෙක් නම් ඒ වගේම සමනු කල්යාණ මිත්‍රයෙක් නම් තමයි සමාන කල්යාණ මිත්‍රයන් මුණ ගැහෙන්නේ. ඒ විතරක් නෙමෙයි පින්වතුනි කල්යාණ මිත්‍රයන් හඳුනා ගැනීමේ ලක්ෂණයකුත් තමයි ගැ තියෙනකවල. අපි කල්යාණ මිත්‍රයන් නෝනොත් අපිට හොඳ මිත්‍රෙක් හමුණත් හඳුනා ගන්න බැරි වෙනවා. ඇතැම් විට අපි උදේ හවස පින්කම් කරලා ඉමිනා පුණ්‍ය කම්මේන මාමේ බල සමාගම කියලා කියනව නේද? මේ පින්කමේ හේතුව මට කල්‍යාණ මිත්‍රයන් ලැබේවා කියලා කියනවා. ඒ කියන්නේ කී ආනිසංස ලැබෙනවා. කල්‍යාණ මිත්‍රයන් ලැබිලා තියෙනවා. නමුත් අපට හඳුනා ගන්න බැහැ මේ වෙනක් කල්‍යාණ මිත්‍රයෝ. ඒක තමයි බොහෝ විට අපිට අහලා තියෙන අවස්ථාව පිළිගන්න. ඇතැම් විට ඒකට අපි සමගම ඉන්නවා. අපිට ආදර්ශ ගන්න පුළුවන් නෑ අපි ඇස් එකට තේන්න ඉන්නවා. නමුත් අපි මේගෙන් ප්‍රතිඵල ගන්නෙ නෑ. ඇයි ඒකට හේතුව? අපේ ළඟ කල්යාණ මිත්‍ර ගුණධම් නැතිවීම ආදීනවල. ඒ නිසා අප අපටම කල්යාණ මිත්‍රයෙක් වන්නට ඕනේ. මොනොත් තමයි අපට සැබෑ කල්යාණ මිත්‍රයෙක් ගුණ ගෙහෙන්නේ. එහෙම මොනොත් තමයි අපට සැබෑ කල්යාණ මිත්‍රයෙක් හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා කල්යාණ මිත්‍රෝ හිටියෙ විතරක් වැඩක් නෑ. ඒ මිතුරන් හඳුනා ගන්නට ඕනේ. ඒ මිතුරන්ට ආවද කෙරෙන්නට ඕන. ඒ දැන්වලදී අපි අපේ ලොකුකම් කියාගෙන ගිහිල්ලා අර මිත්‍රයන් අපට අහිමි කරගන්න හොඳ නැහැ. ඒ නිසා බොහෝ දිනක අපි කෙනෙක් හමුණාම අපේ තියෙන යම් යම් කරුණ අපි යාට කියන්නේ නැහැ. ඇතැම් විට ඊට වඩා ගුණ නම් ටිකක් කියාගෙන ගිහින් අපි ඒක අහන්නේ නැහැ. ඊට වඩා දක්ෂතාවයෙන් ටිකක් අපේ මිතුරාගෙන ළඟ තියෙනවා. අපි ඒව නෙමෙයි බලන්නේ අපේ ටික යාට කියන්නේ නැහැ බලන්නේ. නමුත් විනෝද ඊට වඩා අපි අදින් කතා කරනට වඩා දේශවල වලින් අහන්නට ඕන අපි. ඇස් දෙකෙන් හොඳට බලන්නට ඕන. එහෙම වුණාම තමයි අපිට මිතුරන් හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. බුදුහාමුදුරුවෝ අවිද්‍යාවට සූත්‍රයේදී තමයි වැදගත් කාරණයක් දේශනා කළා.
විද්‍යාව ලබා ගන්නට නම් විද්‍යා විමුක්ති සාක්ෂාත් කර ගන්නට නම් ඒ කියන්නේ ප්‍රඥා ලෝකේ ලබා ගන්න නම් හේතුන කාරණා පිළිබඳව අපි සතර දුකෙන් සම්පූර්ණම නිදහසන කැමති නම් ඒ නිදහස වීමේ මාර්ගයේ ප්‍රධානම දියත් තමයි සත්‍ය කොච්චංග වඩන්නේ කියලා. පටි ධම්ම විදිය විරිය පිටි පස්සක් සමාධි උපේක්ෂා කියන බෝධි අංග හතක් තියෙනවා. මේ බෝධි අංග හත වඩන්නේ කියලා. මේ බෝධි අංග හත නිකන් වැඩෙන්නේ නැහැ. මේ බෝධි අංග ධර්ම හත වැඩෙන්න නම් තවත් කරුණු හතරක් සම්පූර්ණ වෙන්නට ඕන. මොනවද ඒ කාරණා හතර? කායන පස්සන, වේදන පස්සන, චිත්තාන පස්සන, ධම්මාන පස්සන කියන හතර සතිපට්ඨානය වඩන්නට ඕන. සතර සතිපට්ඨානය වැඩුණොත් තමයි සත්‍ය බෝධියන්ගේ වැඩෙන්නේ. සත්‍ය බෝධියන් වැඩුණොත් තමයි විද්‍යා විමුක්ති සාක්ෂාත් වන්නේ කියලා. හැබැයි පිටුනි සතර සතිපට්ඨානය නිකන් වැඩෙන්නේ නැහැ. සතර සතිපට්ඨානය වැඩෙන නම් ත්‍රිවිධ සුචිරිතය පුරන්නට ඕන. ත්‍රිවිධ සුචිරිතය කියන්නේ කය ක්‍රියා කරනකොට, වචනේ කතා කරනකොට, සිතින් සිතනකොට කියන මේ ත්‍රිවිධ ඉන්ද්‍රිය සම්වර කරගන්නට ඕන. ත්‍රිවිධ සුචිරිතය ඇති කරගන්නට ඕන. ත්‍රිවිධ සුචිරිතය නිකන් ඇතිවන්නේ නැහැ පිටුනි. ත්‍රිවිධ සුචිරිතය ඇතිවන්න නම් ඉන්ද්‍රිය සංවරය තියෙන්නට ඕන. ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ ඇසෙන් රූප දැකලා, කනෙන් ශබ්ද අහලා, නාසයෙන් ගඳ සුවඳ දැකලා, ඒ වගේම දිවෙන් රස විඳලා, කයින් ස්පර්ශයන් ලබලා, සිතට අරමුණු ඇවිල්ලා මෙන්න මේ ඉන්ද්‍රියන් හයට අරමුණු හය එනකොට පින්නතුනි බොහෝම කල්පනාවෙන් කටයුතු කරලා ඉන්ද්‍රිය සංවරය යුක්තගෙන බලපෑ දෙන්නට ඕන. ඉන්ද්‍රිය සංවරය කියන එක අත්‍යවශ්‍ය කාරණා. ඉන්ද්‍රිය සංවරය නිකන් වාසි වන්නේ නැහැ. ඉන්ද්‍රිය සංවරය ඇති වෙන නම් අති සම්පජාන්‍ය තියෙන්නට ඕන. සතිය කියන්නේ සිහිය, සම්පජාන්‍ය කියන්නේ නුවණ. සති සම්පජාන්‍ය තියෙන කෙනාට තමයි පින්නතුනි ඉන්ද්‍රිය සංවරය ඇතිවන්නේ විතර සිහියෙන් ඉන්න කෙනාට. සති සම්පජාන්‍ය නිකන් ඇතිවන්නේ නැහැ. ඒ සඳහා තවත් ලක්ෂණයක් තියෙන්නට ඕන. ඒ තමයි යෝනිසෝ මනසිකාරය තියෙන්නට ඕන. මේ කියන කරුණ මතක තියෙන්නේ නැද්ද? යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ නුවණින් මෙනෙහි කිරීම. යමක ආරම්භයේ පටන්ම යම් කරුණක් ගැන වෙන සිදුවීම් ගැන නුවණින් කල්පනා කිරීම. යෝනිසෝ මනසිකාරය නිකන් ඇතිවන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරය ඇතිවන්නේ ශ්‍රද්ධාවත් එක්ක. බුද්ධ ආදී රත්නත්‍රයේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගැනීම. ශ්‍රද්ධාව නිකන් ඇතිවන්නේ නැහැ. ශ්‍රද්ධාව ඇතිවන්නේ ශ්‍රද්ධාම ශ්‍රවණය කිරීම ආනිසංසයක් විදියටයි. සද්ධර්ම ශ්‍රවණය නිකන් ලැබෙන්නේ නැහැ පින්නතුනි. සද්ධර්ම ශ්‍රවණය ලැබෙන නම් තවත් ප්‍රධාන කාරණයක් අවශ්‍ය වෙනවා. ඒ මොකද්ද? අපි මෙත් සාකච්ඡා කරමින් ඉන්න කල්යාණ මිත්‍රාත්මය අපට ලැබෙන්නට ඕන. මෙතන කරුණු 10ක් ගැන සඳහන් වෙනවා පින්නතුනි. කල්යාණ මිත්‍රාත්මය සඳහන් කරන උදාහරණයක් හැටියට විශාල ඛණ්ඩක් මුදුනට වැස්සක් වහිනකොට ඒ ඛණ්ඩ මුදුනේ තියෙන කුඩා ඇරදොල සම්පූර්ණ වෙලා පිළිලා ලොකු ඇරදොල වලට ගලලා ගංගා සම්පූර්ණ වෙලා ඒ හාස්පස බිම් පස්ත්‍රීක කරනවා වගේ කල්‍යාණ මිත්‍රත්වයේ නැමැති වර්ෂාව අපේ ජීවිත වලට ලැබෙනකොට අපේ ජීවිත පිණුතුනි ගුණ දහම් වලින් සම්පූර්ණ වෙලා පිරිසිරි යනවා. කල්‍යාණ මිත්‍රත්වයේ තියෙනකොට අපි සද්ධර්ම ශ්‍රවණය කරනවා. සද්ධර්ම ශ්‍රවණය කරනකොට ශ්‍රද්ධාව වැඩි වෙනවා. ශ්‍රද්ධාව වැඩි වෙනකොට යෝනිසෝ මනසිකාරය ඇති කරගන්නවා. යෝනිසෝ මනසිකාරය තුළින් සති සම්පජාන්‍ය දිනු වෙනවා. ඒ තුළින් මස් කන්නා ආදී ඉන්ද්‍රිය සංවර වෙනවා. ඉන්ද්‍රිය සංවරය තුළින් කාය වාක් මනෝ කියන ත්‍රිවිධ සුචිරිතයට පත් වෙනවා. ත්‍රිවිධ සුචිරිතයෙන් පින්න තුනේ සතර සතිපට්ඨානය කරා ළඟා වෙනවා. සතර සතිපට්ඨානය වැඩි අනුසංස විදියට සප්ත බොජ්ජංග ධර්ම වැඩෙනවා. සප්ත බොජ්ජංග ධර්ම වැඩීමේ ප්‍රතිඵල හැටියට විද්‍යා විමුක්ති සාක්ෂාත් වෙනවා. නුවණ පහළ වෙනවා. ආස්වාස්ය ඥානෙ සාක්ෂාත් වෙනවා. ඒ ලබාගත් ඥානය තුළින් සතර දුකින් මිදුණායි කියන ඥානයක් පහළ වෙනවා. මෙන්න පින්නතුනේ බුදුදහමේ සඳහන් වෙන ගමන් මාර්ගය. මේ ගමන් මාර්ගයේ පිළිවෙල පින්නතුනේ අහන්නට
දේශවන් යොමු කරන විදිහේ පුළුවන් විදිය මානසික ශක්තියක් ඇති වෙන තත්ත්වයට පත් වෙන පිණුතුනි අපි සතර කල්ප ගණන් පින් කළ තියෙනවා කල්ප ගණන් පාරමිතා පුරලා තියෙනවා කල්ප ගණන් අපි දැඩි ප්‍රතිපත්ති වල නියුක්ත වෙලා තියෙනවා මේ දහම අහන්න විතරයි දවසකින් දෙකකින් කරමු පින්කම කනිස්සංසයන් නෙවෙයි අපි මේ භුක්ති විඳින්නේ කල්ප ගණන් කරලා ලබපු පින කනිස්සංසයයි ඔබ මේ අහන්නේ ඔබ මේ භුක්ති විඳිනවා जीवित ඉතාම සරල ධර්ම කාරණාන් අපි කියන්නේ මේවත් අපි අමතක කරනවා නම් පිළිතුරුනි අපි මේ ලබාගත්තුම බුද්ධියෙන් ප්‍රයෝජනයක් නැහැ ඒ නිසා අපි ගේදරවල බඩමුඩු ටිකක් වැඩි කරගත්තට දරුවෝ ටිකක් වැඩිපුර හිටියට ඒගොල්ලන්ට කියන්නවට විතරක් අපේ ජීවිත සඵල වෙන්නේ නැහැ ඊට වඩා අපි මේ ලබාගත්තුම අනුස්මරණ භාවයේ ප්‍රතිඵලයක් අපි ගත යුතුයි ඊට වඩා අපි මේ ලබාගත්තුම බුද්ධෝත්පාද කාලෙන් අපි ප්‍රයෝජනයක් ගත යුතුයි මේ අවස්ථාව නොලැබී පිටින් අප්‍රමාණ සත්‍යයන් මේ විස්සෙ ඉන්නවා මේ සත්‍ය දෙන ප්‍රාර්ථනා කරමි දිවි ලෝකයෙන් චුත වෙන දෙවියෝ ළඟට අනිත් දෙවියෝ ඇවිල්ලා කියනවා ඔබ සුභතියට යන්න සුභතියට ගිහිල්ලා පෙරවරේ සිට පිටව ගන්න කියලා දෙවියන් පිටින් සුභතියට ඉන්න සලකන මනුස්ස ලෝකේ අපි මනුස්ස ලෝකේ නාවර පස්සේ මේ වටිනා සුභතිය අමතක කරලා දිවි ලෝකේ නායි ප්‍රාර්ථනා කරනවා නමුත් පිටින් දෙවි ලෝකයෙන් චුත වෙන දෙවියන් අනිත් දෙවියන් ඇවිල්ලා කියනවා ඔබ සුභතියට යන්න දෙවියන් සුගතින් හැටියට සලකන්නේ බුද්ධෝත්පාද කාලයක මනුස්ස ලෝකෙපදීමයි එනිසා ඒ දුර්ලභ වරප්‍රසාදය අපි ලැබුණා අපේ ජීවිතන නොඑක් විදිහේ වැඩ කටයුතු කියන්න පුළුවන් ඒ සියල්ලට වඩා පිළිතුනේ ධර්මයේ හැසිරීම ප්‍රධාන අංගයක් කරගන්නට ඕන තමයි ජීවිතේ ඒක තමයි ජීවිතේ කරදරයක් නෙවෙයි ඒක තමයි ජීවිතේ බරක් නෙවෙයි ඒක තමයි ජීවිතේ සිනුසුන ආශිර්වාදය තමයි වැඩ කටයුතු සාර්ථකව සතුටෙන් කරන්න මහා ලොකු අනුග්‍රහයක් ඒක विविध उपरी මාර්ගයෙන් මැත්තේ සමාධිය මෙතුණ කවුද කියලා බුදුහාමුදුරේ දේශනා කරනවා සයන් සකාණි පුඤ්ඤානි සම්මිත්තං සම්ප්‍රායිකං යම් කෙනෙක් සමාන් කරපු පින්කම් කියනවා නම් ඒ පින්කම් තමයි පින්තුනේ සමාධි මිතුරා වෙන්නේ කියලා ඔන්න මාර්ගයෙන් මැත්තේ සමාධිය මෙතුණ මාර්ගයෙන් මැත්තේ විතරක් නෙවෙයි පින්තුනි සමාකරන පින්කම් මෙලෝදී මානිසංස ලැබෙනවා එනිසා බුදුහාමුදුරේ දේශනා කළේ සුභෝ කුඤ්ඤන්ත බුද්ධියෝ කියලා. පින් සම්වැඩ කියන නම තමයි සැප කියලා. කෙනෙක් වැඩිපුර ජීවිතයේ සැප රැස්කර ගැනීමට කැමති නම් සැප ලංකර ගැනීමට කැමති නම් ඒක නාවිසින් පිළිදු ප්‍රධාන දේ තමයි ජීවිතේ වැඩිපුර පින් දාම් කරගන්නවා කියන්නේ. වරක් බුදුහාම දේශනා කරනවා චිරපෝවාසින් පුරිසං දුරසෝ සොතිමාගතං ඥාති මිත්‍රා සුහජාත අභිනන්දන් තියාගතං කියන. ඇතැම්මයි මේ රෝගයෙන් සුද වෙනකොටම පරලොව ඇතැම් විට දිව්‍ය ලෝකවල තීව්‍ර දිව්‍ය විමාන හදාගෙන බලාගෙන ඉන්නවලු මේ ඇස් පිළිගන්න. දුර බැහැර කියපු මිත්‍රයෙක් සමාජය රටට පෙරලා මහා ඝනයක් කරගෙන එනවා වගේ එනකොට තමයි ඥාති විතරා දිව්‍ය පිළිගන්නට සෝදානම් ඉන්නා වගේ. අර ධම්මික උපාසකතුමා වෙන සඳහන් කළා. ධම්මික උපාසකතුමා මෙලොව මහා සූපින්දම් කරපු කෙනෙක් ඔහු මෙලොව ඉන්න කාලෙම දිව්‍ය ලෝකවල දිව්‍ය විමාන නැවුණායි කියන ඒ තරම පිළිතුරු අපි තින්කම් කරනකොට අනිත් ඉච්ඡන බලන්න පුළුවන් ඕනක් කියන අපට වඩා දීප ප්‍රශ්නයක් ඉස්සේ මේ බලාගෙන ඉන්නේ
අපිට උදව් කරන්න අපුව පිළිගන්න බලාගෙන ඉන්නේ. ඒ වගේම අපිට තියෙන අනිත් පැත්තත් අපි නරකට නම් ජීවත් වෙන්නේ. අපි දුසිරිතෙන් නම් ඉන්නේ අපේ මියගිය අපාගත ඥාතීන් ඉන්නවා. ඒගොල්ලන්ගේ සත්‍යර ගන්න බොහොම මහන්සි වෙනවා ඊට පස්සේ. මරණාසන්න මොහොත ළඟම එකක් තියෙනවා. ඇදගෙන යන්න එන එකක් තියෙනවා. ඒ වෙනි කතා ප්‍රොත් රාශියක් ගැන පිළිතුර බෞද්ධ සාහිත්‍ය සඳහන් වෙනවා. ඒ නිසා අපට හොඳ මිතුරන් එන්නේ අපේ තියෙන හොඳ සුසිරිත භාවයත් එක්ක. ඒ නිසා වැඩිපුර පින්දාම් කරගන්න බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මා පුණ්‍ය සභාවේ කියලා. පිනට බය වෙන්න එපායි කියලා. ඒ වගේම දේශනා කළා මාව මන්නේ පුණ්‍යස්ස නමං සංආගමිතති. බුදු බින්දු නිපාතේන බුදු කුඹෝ විකූරති. පූර්වෙ විහිරෝ පුණ්‍යස්ස සෝකසෝ සංඛ්‍යාචනං කියලා. පුණ්‍ය කර්මයන් පින ටිකක් කියලා නිග්‍රහ කරන්න එපා. නොඇතගෙන පින් දහම් ටික ටික හරි කරලා කලක් යද්දි මහා පුණ්‍යවන්තයන් බවට පත් වෙනවා කියලා. පින්කම් ගැන සඳහන් කරති පින්තුනි දානමයන් පුණ්‍ය කිරියවස්තු සීලමයන් පුණ්‍ය කිරියවස්තු භාවනාමයන් පුණ්‍ය කිරියවස්තු කියලා ත්‍රිවිධ පුණ්‍යයන් පියාගන්න ගැන ධර්මයේ සඳහන් වෙනවා. දන් දෙන්න පුළුවන් අපට විවිධ ආකාරයෙන්. භෞතික වශයෙන් දෙන්න පුළුවන්, ක්‍රමයෙන් දෙන්න පුළුවන්, අභය දාන වශයෙන් දෙන්න පුළුවන්, ධර්ම දාන වශයෙන් පින්කම් කරන්න පුළුවන් දාන වශයෙන්. ඒ වගේම කිසිම විදමක් නොවේ සීලන දෙන්න පුළුවන් සීල සීලමයන් පුණ්‍ය කිරියවස්තු කියලා සඳහන් කළා. එනිසා පිළිතුරු සීලයට ප්‍රධාන ප්‍රසදායි භාවනාව අපි හැම වෙලාවකදීම අපි සතිය භාවිත කරනවා නම් මෛත්‍රී භාවනාදී භාවනා සමතනක් ඔස්සේ සමාධිතික භාවිත කරන්න පුළුවන්. මේක තමයි පිළිතුරු දෙන ලොකු රැකවරණයක් සමාධිත කරන රැකවරණයක්. ඒ වගේම සමාධිතික අකුසල දහම් නොවැන්නට තමයි තියෙන ලොකු උපකාරයක් මේක. බොහෝ විට අපට සිතට අපේ මේ ජීවිතයේ තියෙන ලක්ෂණ නැතිවන්න හේතුවක් තමයි අපි අතුරු කරන පුද්ගලයන්ගේ අපේ වටා පිටා වෙන්නේ නැති වැරදි අඩු පාඩු පන්තිය කිරීම. නමුත් පිරිත අපි නිතරම හොඳ පුත්‍ර චේතනාවක් නැගින්නේ නිතර බුදු හාමුදුරුවන් සිහිපත් කරනවා නම් සරුවත් හාමුදුරු මුගලන් හාමුදුරු වගේ ශ්‍රාවකයන් වහන්සේගෙන සිහිපත් කරනවා නම් ධර්මය ආනිසංසීති සිහි කරනවා නම් අනිත් පැත්ත මෛත්‍රිය වඩනවා නම් පිනුතින අපේ සිතේ නිදාගෙන මේ දුක්ඛම් කඩලුම ආකාරු වෙනවා. ඒ නිසා අපට අනිත් පැයක අඩුපාඩුයන් කතා කරන්න පුළුවන් සිහි කරන්න පුළුවන්. ඒ සිහි කරනකොට පිනතුනේ වැරදි අඩුපාඩු කරපු දෙනාට වඩා අපි පිරිනව. ඇතැම් විට වැරදි කරපු දෙනා විනාඩිය දෙකයි වැරද කළ අවසන් කළා. අපි ඇතැම් විට මාස ගාණක් ඒවා සිහි කර කර අපි මේ අකුසල කරගන්නවා. අපේ සිත අපිට සිදුවන්නේ අපේ සිතේ තියෙන ලක්ෂණ නැතිවන්නේ අපේ ජීවිතේ ලක්ෂණට ගත කරන්න තියෙන අවස්ථාවයි මේ අප විසින් මහින් කරගන්නේ. එනිසා පිනතුනේ අනිත් පැයක දුසිරිත නිසා අපේ තියෙන මේ සුචිරිත වස්තිත අපි කිලිටි කරගත යුතු නැහැ. ඒ සඳහා අපි නිතරම කුසලයට නැඹුරුව පිනට බරව පිනට ඕන. ඒක තමයි අපට තියෙන ලොකුම රැකවරණය. මෙන්න මේ විදිහට පින්නතුනි අර දෙවියා ප්‍රශ්න හතරක් බුදුහාමුදුරන් ඇහුවා. ඔව් ආ ප්‍රශ්න මොනවද? පළවෙනි ප්‍රශ්නේ තමයි නිවසෙන් බැහැර වෙච්ච කෙනාට මිතුරා කවුද? බුදුහාමුදුර දේශනා කළා නිවසෙන් බැහැර වෙච්ච කෙනාට ගැලයි මිතුරා වන්නේ. හරත්යයි මිතුරා වන්නේ. ඊළඟට ඇහුවා ඉන් සුමිත්තන් සතිය ගරේ තමාට කිය නිවසේදී මිතුරා කවුද කියලා. බුදුහාමුදුර දේශනා කරනවා කවුද නිවසේදී මිතුරා? මාතා මිත්තන් සතිය ගරේ. මා තමයි සිය නිවසේදී මිතුරා කියලා. හිං මිත්තන් අත්ජාසස්ස කිසියන් කටි උත්සා කැලමිත් අවස්ථාවදී තමාට කවුද මිත්‍රයා? බුදුහාමුදුර දේශනා කරනවා සහායෝ අත්ජාතස්ස හෝති මිත්තන් පුනම් පුනම්. යම්කිසි කටයුත්තක් ඇති වෙච්ච කෙනාට නැවත නැවතත් සමාජ මිතුරාවන්නේ සමාජ සහායකයෙක්. සින්නිස්සන් සම්ප්‍රායිකං මරණයෙන් මත්ය මිතුරා කවුද? සයස්මකානි පුඤ්ඤානි සමාවිසින් කරලද පින්කම් වෙද්ද අන්න එයා තමයි සංවිස්සන් සම්ප්‍රායිකං. ඔහු තමයි සමාජයට මරණයෙන් මත්යේ ඉන්න මිතුරා. ඒ නිසා බුදුහාමුදුර වරක් දේශනා කළා සියලුම දේවල් සමාස්තර වෙනවායි කියලා මෙනෙහි කරන්න කියලා. සියලක් මාත්‍රල යන බව මෙනෙහි කරන්න කිව්වත් උන්වහන්සේ ඊළඟට දේශනා කරනවා සම්මස්තකෝ මේ කම්මදායාදු අභිනන් පච්චේ කිතම්ම. කර්මයේ සමාගෙත් සැබෑ උරුමය, සමාගෙත් සැබෑ දායාදය, සැබෑ ඥාතිවරයා කියන එක නිතර මෙනෙහි කරන්නයි කියලා. ඒ නිසා පිළිතුරේ බාහිර වශයෙන් අපි කොට නලාගෙන තියෙන හැම දෙයක්ම අපි අත්හරිනවා. දූදරව නැතුළු සියලුම මේ බාහිර දේවල් අපි අත්හරින්න දවසක් එනවා.
වැඩියක් සබා පිළිතුනේ අපේ මේ ශරීරයත් අපි අත්හරිනවා. මේ ශරීරයත් පිළිතුනේ වැඩි මොනවත් අවුරුදු 30ක් ඇද්දී මේ මහා පොළොවේ දූවිලි වඩ පත් වෙලා තියෙනවා. ඒ වෙලේ ශරීරයක් තමයි අපි මේ ආද පරිහරණය කරන්නේ. කිසියම් කෙනෙක් එවදු ශරීරයකින් මාන්නයට පත් වෙනවා නම් අනිත් පැය වෙන මේ ශරීරය උපයෝගී කරගන්නවා නම් ඒ ශරීරයෙන් අනිත් පැය අපහසුතාවයට පත් කරනවා නම් ඊට වඩා අනුවණ කමක් නැහැ පින්නතුනි. එනිසා මේ ඩාල යන දේවල් අපි මේ රැස් කරගෙන ඉන්නේ. අතරගස්සේ හැම දෙයක්ම ඩාල යන අපි පින්නතුනි. හිතටගත්තු දේ විතරයි අපි අරන් යන්නේ. ඒ අර යන දේනොත් අපිට පිළිගවන්නේ පුණ්‍ය කර්ම වශයෙන් කුසල ධර්ම වශයෙන් අපි රැස් කරගෙන තියෙන දේයි අපිට සැබෑ පිළිගවන්නේ පිළිකරනවන්නේ අපේ පස්සේ සෙවණැල්ලක් සමනව ගමන් කරමින් අපට සතරට මඟ දිනවා බවට පත් වෙන්නේ. එනිසා ඒ අනුව කටයුතු කරන්න අපි උත්සාහ ගනිමු. ඒ සඳහා පෙරවන් කරණින් මේ හැම දිනාටම නිරෝගී සම්පත් ගිගාන්ති සම්පත් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අදත් මේ පින්තුන් මේ වක් කුණු පොහෝ දින බම්බරපිටියේ මෙන්තරාම විහාරස්ථානය රැස් වෙලා උදෑසනම උතුම් සීලක පිළිදනා මේ අවස්ථාවේදී බොහෝ වේලාවක් ධර්මස්ත්‍රවණී කිරීමෙන් දහම් පඬුර පූජා කිරීම ආදී වශයෙන් රැස් කරගත් මේ සීල කුණිදැන්දිය බලෙන් මේ හැම දිනාගේම නමින් නියගොස් කිසියම් ඥාති පිරිසක්ින් බලාපොරොත්තු වූ වෙනම් ඒ සීල ඥාතිවරු මේ පින් අනුමෝදන් වෙත්වා කියන ප්‍රතිමෙන් මේගේ ඥාති දස්සින් අනුමෝදන් කිරීමක් වශයෙන් සානුකාරයක් පවත්වනවා. සීල සමාදන් වීමෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් දහම් පඬුර පූජා කිරීම ආදී වශයෙන් රැස් කරගන්නා වූ මේ සීල කුණදැන්දිය බලෙන් සම්යස්විතික පින් කැමති දෙවියොත් මේ පින් අනුමෝදන්ව ඔබ අප හැම දිනම අපේ රට දැන් සම්බුදු ශාසනය බොහෝ කාලයක් වලින් ආරක්ෂා කර දෙත්වා කියන පැතුමෙන් දෙවියන්ට අපි පින් අනුමෝදන් කරවමු. ආකාශච්ඡාච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනම්. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් දහම් පඬුර පූජා කිරීම ආදී වශයෙන් රැස් කරගත් මේ සියලු කුණ ධර්මයන්ගේ බලයෙන් මේ හැම දිනාගේම මෙලව ජීවිත වාසනාවන්ත වේවා. නිදුක් නිරෝගී සම්පත් සැලසේවා. පරලොව ජීවිත සුගති ගාමීව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයත් සේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. දුක්ඛම් පරිතාච නින්දුංකා භයං පන්තා ච නිම්භයා සෝකං පන්තා ච නිම්සෝකා හුන්තු සම්වේති පානිනෝ. දුකින් තෙලෙන සත් දුකින් නිදෙත්වා දියෙන් තෙලෙන සත් දිය නැති වෙත්වා ස්වමින් තැවෙන සත් ස්වම් නස්වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දෙනාටම තෙරුවන් සරණයි.